महिंद राज पक्ष महता आंदोलन स्क्रीम जाति बल जनता इतिहास देश पालन बल अटपुरा वसर दायक महिंद राज पक्ष पालन जनरल शरद फोनसेका श्रेष्ठ वीरेपी नायक युद्ध अवसान क्रीमेंट युद्ध अवसान पशु महिंद राज पक्ष महता सहे पौले अय विनापान गमन अटीसा अद रटम महिंद राज पक्ष पालन विरुद्ध पेलगसी सिटी भाव इतम पेहदेन कारण तमुनाश मेरा पौद्य दशक दीपेक हटी दशके दशक पहाया मम मेरा पूर्ण कालीन देशपालन पेनीयन कारण रटपुरा अतिवेदी देशपालन रेल आंड विरोधी रेल इतना पेहदिल महिंद राजपक्ष पालने पेरला जनवरी श्रीलंका निराश पक्ष लेखरिया कुमन कारण अपनी साधकी तमिलना प्रश्न पूर्वा अभी अब श्रीलंका निराश पक्ष एक सज्जात पक्ष जाति के हेलो जनरल शरद फोनसेका प्रजातंत्रवादी पक्ष पक्ष संविधान सा खंडाय एक देशपालन पेरमुना प्रतिपत्ति महानावाकाल जनवरी अटवेदा मेरा अलुखादी अभी काम सार महिंद राजपक्ष कल्पना प्रजातंत्रवादी देशपालन पदन युवक स्वरूप महिंद राजपक्ष महात्म्या तम बल पत्र श्रीलंका निराश पक्ष अमृतक महिंद राजपक्ष महात्म्या तम बल पत्र श्रीलंका निराश पाक्षिक अमृतक महिंद राजपक्ष महात्म्या आंडे अमितुन किसुदेट सवंदे महिंद राजपक्ष महात्म्या आंडे देशपालन पक्ष नायक जननायक अदहस योजना प्रतिक्षेप उगतून बुद्धिमतून आचार्य महाचार्यवर विविध श्रेष्ठ प्रवीण सह विशिष्ट मेरा गोडवेणी संबंध किसी तो योजना महिंद राजपक्ष महत्वने तमागे तनि पौली बले दबावेन तनि पौली बले शक्ति मेरा मेरटे विदास प्रजातंत्रवादे वलदाल रटे जनता मुसलगा राज आंडोक रजक में स्वरूप जीवत्म तमाय महिंद राजपक्ष महात्म्याचार नियोग करला समृद्धि कपरमय कियला बलहत कारण एया गिनिन तमाय जनता पेन्नाने एगुल्लन रस्सी वलट जनता इन्ना किया हितन अद मे महा जन हमोदिहा बलपुहाम अमुन्नासिरा मे महा जन गंगाव दिहा बलपुहाम तमुन्नासिरा कवुला नियोग करिवे नह तमुन्नासिरा कन्न दुन्ने नह बस्ताल ऐद्दे नह समृद्धि कपरमा किवे नह तमुन्नासिरा सैम केनेक्म
තමන්ගේ කැමැත්තෙන් පවතින පාලනය වෙනස් කිරීම සඳහායි මේ පෙළගැසලා ඉන්නේ කියන එක ඉතාම පැහැදිලිව පෙනෙනා වූ කාරණයක්. මේ නිසා අපිට ආණ්ඩුවක් විදිහට ජනවාරි 8 හදන අලුත් ආණ්ඩුව මේ රටේ ප්‍රමුඛතාවය දෙන්නේ මුලින්ම කරන්නේ මේ රටේ බඩගින්න ඉන්න ලක්ෂ 100කට වැඩි ජනතාවට ඔවුන්ගේ දුකීතාව පුරා කිරීම සඳහා विश्वास मेरा हर कहते कालबील संतोषवर्धन कुलना दूषण वंचा हरकम तम पेहदील अद मेरा संवर्धन देश तम बाल सतुन नमुते संवर्धन जगतमेन महा मुदल मंकोल जनता मुदल को विशेष तक मेर बाले राज्य बाले संवर्धन संपूर्ण इंजीनियर ताक्षणिक कार्मिक विशेष महानायक उपदेस्तीन ඒ ඇස්තමේන්තු පෙන්වලා නැහැ තමුන්නාසල දන්නවා තමුන්නාසල ගමක පාරක් හදනකොට ගමේ ජනතාව අහන්න ඕනේ මේ පාර කිලෝමීටරයකට කීයද මේ කිලෝමීටර ඇස්තමේන්තු හදලා තියෙන්නේ කොහමද මේකේ ගන්වලට කොච්චරද වැලිය වලට කොච්චරද කම්කරුවන්ට කොච්චරද මේකේ ලාභය කොච්චරද රටේ ජනතාවට මේ ඇස්තමේන්තු පෙන්වන්න ඕනේ නමුත් ලොකුම දසාකෑම තියෙන්නේ විදුලියන් ශේෂ්ත්‍රයේ මහින්ද රාජපක්ෂ මහත්මයාට තමන්ගේ පවුලේ අයට ආදායම් වෙන විදිහට මුළු ජනතාවගේ දේපළ සහ වට්ටම් සම්පූර්ණ සොරාකන්න චූරාකන්න හොරගම් කරන්නේ මංකොල්ල කන්නේ මේ විදිහටයි කියන එකම තමුන්නාසලට කියන්න ඕනේ. මේ නිසා අපිට මේ රටවාසීන් ගත්විට මේ රට සදාචාර සම්පන්න රටක් කිරීම අවශ්‍යයි තමුන්නාසල දන්නවා. පවුලිය අවුරුදු ගණනාවක් ගත්තහම මහින්ද රාජපක්ෂ පාලනය තමයි මේ රටේ වැඩිම ළමා අපචාර ලිංගික අපචාර ඉස්රේ දූෂණ කුඩු විකුණන ඒවා මිනී මැරුම් මංකොල්ල කෑම මේවා සියල්ලටම සම්බන්ධ කවුද රජයේ ප්‍රාදේශීය සභා සභාපතිවරු මන්ත්‍රීවරු රාජ්‍ය ආරක්ෂා මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඉහළ ලොකු ලොක්කෝ මේ ආණ්ඩුවේ ඇමතිවරු ගණනාවකට එතනෝල් බලපත්‍රය තියෙනවා විශේෂ සහිත විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සඳහා බලපත්‍ර මේ ආණ්ඩුවේ ඇමතිවරු ගණනාවකට තිබෙනවා එයයි තමයි ආණ්ඩුව රකින්න ඉන්නේ මේගොල්ලන්ගේ එතන වල පත්‍ර පරිස්සම් කරගන්න දූෂණය හොරකම වංචාව ඉහිවහාගිය ආණ්ඩුවක් විදියට මේ රටේ මීට පෙර කිසිම ආණ්ඩුවක් මේ විදියට ජනතාවගේ දේපළ සහ වට්ටම් මංකොල්ල කාලා නැහැ ගමුණාසල දන්නවා අද මේ රටේ ගමුණාසල දන්නවා ජනාධිපති මන්දිර කොච්චර දිනවද කියලා කොටුවේ ජනාධිපති මන්දිරයක් තියෙනවා මහනුවර ජනාධිපති මන්දිරයක් තියෙනවා නුවරඑළිය ජනාධිපති මන්දිරයක් තිබෙනවා අනුරාධපුරේ ජනාධිපති මන්දිරයක් තිබෙනවා මේ රටේ කිසිම නායකයෙක් මේ ජනාධිපති මන්දිර අලුතෙන් හදන්න මුදල් වැය කෙරුවේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයා අහුගේ අවුරුදු 5 6 රුපියල් කෝටි දහස් ගාණක් වැය කරලා ඒවා රජවරුන්ගේ රාජමාලිගාවට පත් කෙරුවා උතුරේ ජනාධිපති මන්දිරයක් තිබුණේ නැහැ එහෙ රාජ මන්දිරයක් හැදුවා සමරගමුවේ දකුණේ ජනාධිපති මන්දිරයක් තිබුණේ නැහැ ඇමිලි පිටියේ රාජ මන්දිරයක් හැදුවා මේ සල්ලි තමන්නාසලාගේ සල්ලි රටේ ජනතාව බඩගින්නේ ඉන්නවා රටේ ජනතාව ඉන්නවා තරුණ බිරිඳ ආරක්ෂාවල් නැහැ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ නමුත් රජපෞලේ අයට රාජ මන්දිර රජ ගෙවල් එක්ක
ඒගොල්ලන්ට පවුලේ අයට වෙනම හෙලිකොප්ටර් වෙනම වෙඩි නවතින කාර් වෙනම මහා ආරක්ෂක බලයනි මේ විදිහට තමයි ඒගොල්ල සුරසප විඳින්නේ කිසිම වෙලාවක සාමාන්‍ය මිනිහා පොඩි මිනිහාගේ තත්ත්වය ඒගොල්ල සොයලා බලන්නේ නැහැ 2005ට කලින් මහින්ද රාජපක්ෂ මහත්මයා පිළිගත්තේ සුන්දර මිනිසෙක් විදිහටයි නමුත් රාජ්‍ය බලයත් එක්ක විධායක ජනාධිපති ක්‍රමයක් එක්ක අසීමිත බලතලක් එක්ක ඔහු ඉතාම ඒකාධිපති ආඥාදායක ගමනක් කරන පාලකෙක් බවට පත් වුණා මේ රටේ තමුන්වංශල දන්නවා විදහාස් අධ්‍යාපනය අද විනාශ කරලා තිබෙන්නේ විදහාස් සෞඛ්‍ය සේවා විනාශ කරලා තිබෙන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් දෙන්නේ නැහැ ඒ සඳහා අවශ්‍ය සම්පත් දෙන්නේ නැහැ අදාළ විදිහට ඒ කටයුතු කරන විශේෂඥන්ට ක්‍රියා කරන්න දෙන්නේ නැහැ මේ සියලු දේ පාලනය වෙන්නේ අරිද්දා මන්දිරේ ඒ විතරක් නෙවෙයි මේ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීම පිළිබඳව මට වඩා හොඳ තමුන්නාන්සලාට වරාය මෙතුමා තමුන්නාන්සලාට පැහැදිලි කරලා දීලා ඇති අරිද්දා මන්දිරේ දුරකථන ඇමතුමක් දුන්නාම අලුත් කඩේට මිනිස්ත්‍රේ කාමරවරු නඩු තීන්දුව වෙනස් කරන්න ඕනේ ශිරාණි බණ්ඩාරනායක මැතිණිය අගමිනිසුල් ප්‍රමිය පුටුවෙන් අයින් කරුවේ අරිලියගහ මන්දිරේ ගැන ටෙලිෆෝන් කෝල් වලට ඕන විදිහට නඩු තීන්දු වෙනස් නොකරන නිසා තමයි සිරාණි බණ්ඩාරනායක මහත්මයා ඉවත් කිරීම තුල ප්‍රධාන මේ රටේ අත්විනිශ්චකාරකම ඉවත් කළා පමණක් නෙවෙයි මේ රටේ කාන්තා පරපුරට අවමානයක් කළා මේ රටේ මාතෘත්වයට අවමානයක් කළා මේ රටේ විශේෂයෙන්ම කාන්තාවක් කියන පුතුවේ ඉන්නකොට මව් කෙනෙක් එහි ගෞරවය මේ රටේ මව්වරුන්ට තිබුණා නමුත් අරිලියගහ මන්දිරේට අවශ්‍ය විදිහට දූෂණ වංචා හොරගම් කරන්න අවශ්‍ය විදිහට නඩු තීන්දුව දෙන්නේ නැති නිසා තමයි සිරාණි බණ්ඩාරනායක මැතිණිය ඒ පුතුවෙන් අයින් කෙරුවේ තමුන්නාසලා දන්නේ පෞද්ගල දාස්වල යාපනයේ උතුරේ දුම්රිය මාර්ගය විවෘත කරුවා යාපනයේ දුම්රිය මාර්ගය විවෘත කරනකොට උතුර දකුණ යා කෙරුවයි කියලා ජනාධිපතිතුමා කිව්වා තමුන්නාසලා බොහොම සතුටින් ඒව දිහා බලාගෙන ඉන්නවා නමුත් මේ උතුර දකුණ යා කිරීම තුල මොනතරම් හොරකම් වංචා දූෂණ තක්කඩිකම් ජනතාවගේ දේපළ මංකොල්ල කෑම් තියනවාද කියලා තමුන්නාසලා දන්නවද උතුරේ දුම්රිය මාර්ගය හදන්න මුලින්ම ඇස්තමේන්තුව කිලෝමීටරයක් සඳහා රුපියල් මිලියන 44යි. ඒ ඇස්තමේන්තුව වෙනස් කෙරුවා. ප්‍රවාහන ඇමති දල සඳහා පෙරම අයින් කෙරුවා. අලුතෙන් හැදුවා කිලෝමීටරයක් සඳහා රුපියල් මිලියන 44 ගන්න තිබුණ එක ඇස්තමේන්තුව කෙරුවා. කිලෝමීටරයකට රුපියල් මිලියන 340ක් දාලා හිටන්. තමුන්නාසල අහලා තියෙනවා. රජයේ නිලධාරි වෙන්න පුළුවන් සමහර දේශපාලනඥ මැතියම් තුර වෙන්න පුළුවන්. හොරකම් කරනකොට දසා කරනකොට කොමිස් ගන්නකොට තමුන්නාසල අහන තියෙන්නේ 105ක් කොමිස් ගන්නවා 110ක් කොමිස් ගන්නවා කියලා හොරකම් කරනුන් එහෙමයි හොරකම් කරන්න කියලා. හැබැයි උතුරේ දුම්රිය මාර්ගය ගණන් හදලා බලන්න මිලියන් 44 කරන්න තිබුණ එක කිලෝමීටරය. මිලියන් 340කින් කරපුවාම හොරකම 100,000කින් එහා තමයි කොමිස් ගහලා තියෙන්නේ හොරකම් කරා කියන්නේ. මේ විදිහට තමයි ජනතාවගේ දේපළ වක්කම් මංකොල්ල ගන්නේ. අටුනායක කොළඹ අධිවේගී මාර්ගය කිලෝමීටරයකට රුපියල් 1000 මිලියන 1250යි මිලියන 1250 කියන්නේ කෝටි 125යි තමුන්නාසල අහන්න මහින්ද රාජපක්ෂ මහත්මයා මේකත් යාමුත් ධනාත්මය තුමනේ අටුනායක මාර්ගය හදන්න කිලෝමීටරයකට කෝටි 125ක් වැය කරේ රත්තරන් වලින්ද ඔය පාර හැදුවේ කියලා තමුන්නාසල අහන්න ඕනේ ඒ ගානේ යක්ක තත්ත්වය මේ විදිහට මේ සියලු දේවල් වලින් අසීමිත විදියට හොරගම් කරනවා සියලු දේවල් වලින් අසීමිත විදියට ගසා කරනවා මේ සියලු දේවල් ජනතාවගේ සම්පත් මෙහෙම පාලනයක් ලෝකයේ මෑත භාගයේ තිබිලා නැහැ මේ රටේ රජෙක් විදියට රාජ්‍ය පාලනයක් කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ මේ රටේ තිබෙන්නේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ නිසා ජනතාවගේ දිවි බව අවසන් කරලා ආර්ථික වශයෙන් ජනතාව සමුගමත් කරලා නීතිය ආධිපත්‍ය පිහිටවලා රාජ්‍ය සේවය අපක්ෂපාතී කරලා තමුන්නාසලා දන්නවා රාජ්‍ය සේවය අද සම්පූර්ණයෙන්ම කඩාවැටලා කියලා දේශපාලන බලපෑම් මේ පුර රජයේ නිලධාරීන්ට කිසිම කටයුත්තක් කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපි පැහැදිලිවම කියනවා තමුන්නාසලා අපි හදන අලුත් ආණ්ඩුව තුළ මේ රටේ රාජ්‍ය සේවය අපක්ෂපාතී කරනවා ස්වාධීන සේවාවක් බවට අපි පත් කරනවා ඒ වගේම මේ රටේ පොලිසිය ගත්තාම පොලිසියට අන්ත අසරණයි රාජකාරී කටයුතු කරන්න බෑ පොලිසියේ සෑම කෙනෙකුටම අපේ ත්‍රිවිධ හමුදාවේ සමාජිකින් දෙවන අයිතිවාසිකම් වරප්‍රසාද දීලා පොලිසියේ සේවය කරන අයට තමන් කැමති නම්
අවුරුදු 21කින් සේවා කාලය සේවයේ තමන්ට ඉවත් වීමට ඒ අවශ්‍ය නීතිකක් මේක අපි හදනවා. ඒ වගේම තමයි මම ආසව දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයේ තිබෙන මහා චේතිය බොරුව තමයි තරුණයට හිටක් කියන එක. තරුණ පරපුර නවතන්න තාත්ත පුතාට උපදෙස් දීලා පුතා සම්දාන ගිහිල්ලා දැන් මේ දවස්වල රූපවාහිනියේ මැතිවරණ ප්‍රචාර ගැනීම වල තියෙනවා තරුණයට හිටක්. තමුන්නාසලට ওই තරුණයට හිටෙන් මොනවද කරලා තියෙන්නේ මේ රටේ තරුණ පරපුරට? කරපු කිසිම දෙයක් නැහැ. මේ රටේ ගමේ නගරයේ ඉන්න දුප්පත් උගත් තරුණ දරුවන්ට ඒගොල්ල කියන විදිහට හැමදාම තාරුණ්‍යට හිටා. හරියට මේක බාලගිරි දෝෂේවාරි. ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. හැබැයි රජපෞලේ කුමාරවරුන්ට දැන් අවුරුදු 10ක් තාරුණ්‍යට අදේ උල්ලන්ට. අලුත් තොපර හෙලිකොප්ටර්, රත්තරන් අස්සෙල්, මහා මාලිගා, මහා ආරක්ෂක බලයනි, වෙඩිනවා දින කාර් මෙහෙම ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිම විදියක මේ විදිහ එක පවුලක් මේ විදිහට රටේ ධනය මේ විදිහට පාවිච්චි කරලා නැහැ. තමුන්නාන්සලා දන්නවා ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී තිබෙන ඉංගලන්තේ වගේ රටක්, ඔස්ට්‍රේලියාව වගේ රටක්, ඇමරිකාව වගේ රටක් මේ පවුල්වල ජනාධිපතිවරු අගමැතිවරු ඉන්නේ කොහොමද කියලාවත් මේ රටේ ජනතාව දන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු විදිහට තමයි දන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ අපි ජනවාරි 8 වෙනිදා අලුත් ආණ්ඩුවක් හදන එක හදනවායි. ඒක නවත්වන්න කවදාවත් පිළිගන්නේ නැහැ. මේ අලුත් ආණ්ඩුව හදලා මම තමුන්නාසලගේ ජනාධිපතිවරයා විදිහට රජගෙදරට මම යන්නේ නැහැ. මම කොටුවේ රාජ මන්දිරවලට යන්නේ නැහැ. මම අරලියගහ මන්දිරයට යන්නේ නැහැ. ඒ කිසි දෙයකට මම ඇතුල්ෙන්නේ නැහැ. මම මේ රටේ සාමාන්‍ය ජනතාවත් එක්ක පොඩි මිනිස්සුත් එක්ක මේ පොඩි ජනතාවත් එක්ක පාරේ අඩිය තියලා යන මහ පොළොවේ අඩිය තියලා යන දේශපාලකයේ කීයක තමුන්නාසලත් එක්ක මම ජීවත් වෙනවා කියන එක ඉතාලි කැලිවාන සම්බන්ධ කරනවා. ඒ නිසා දමෝපියන් දරුවන් මිත්‍රවරුනේ මේ ඇතුළත තියෙන මහා ජන රැල්ල ආණ්ඩු විරෝධී ජන රැල්ල මහින්ද රාජපක්ෂ පාලනය එළවා දැමීමට ඇතුළත තියෙන ජනමතය මේක කිසිසේත්ම රාජපක්ෂට ආණ්ඩුවේ මැති අමතුරු කීමේකට වළක්වන්න පුළුවන් කමක් නැහැ. අපි ආණ්ඩුවේ එළියට ඇස්සේ ඉස්සෙල්ලම 7 දෙනයි ඊට පස්සේ ඒක 14ක් වුණා. තව සුමානයක් ඉදර යනකොට ඕක 28 වෙනවා. ආණ්ඩුවේ භාගයක් ඉදිරියට එනවා. ආණ්ඩුවේ භාගයක් ඉදිරියට එනවා. අපි මේ සටන දෙන්නේ දෙපැත්තකින් ගහන්නේ ආණ්ඩුවට රාජපක්ෂ පාලනයට කට්ටියක් ආණ්ඩුවේ එළියට ඇවිල්ලා සටනේ ඉන්නවා. තව කට්ටියක් එළියට එන්නේ නැතුව ආණ්ඩුව ඇතුලේ ඉඳන් ඡන්දෙන් පරත්තන් දෙයගොල්ලෝ වැඩ පිට කරනවා. එහෙම තමයි අපි වැඩේ සැක් කරලා තියෙන්නේ. අපි හදන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. අපි හදන්නේ ජාතික ආණ්ඩුවක්. මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරලා මේ රටේ නැවත යුද්ධයෙන්ද නොදී එල්ටීටීට ඔලොස්සන්න නොදී පැහැදිලිවම මේ රටේ ජනතාවට තමන්ගේ රාජ්‍ය පාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අගය කරමින් සාධාරණ යුක්තිගරුක සමාජයක් ගොඩනැගීමේ පාලන ක්‍රමයක් අපි හදන්නේ. ඒ සඳහා අපි කැප වෙනවා. තමුන්නාසලට කියනවා මේ හදන අලුත් ආණ්ඩුවට තමුන්නාසලා කොටස්කාරව වෙන්න ජනවාරි 8 වෙනිදා තන්දපොලට යනකොට තමුන්නාසලාගේ හෙළද සාක්ෂියෙන් එක ප්‍රශ්නයක් තමුන්නාසලාට අහන්න තියෙන්නේ. තන්දපොලට යනකොට ඔබේ හෙළද සාක්ෂියෙන් අහන්න මම මේ ඡන්දේ පාවිච්චි කරන්නේ රට රකින්නද රාජපක්ෂ බවුල රකින්නද? රට රකින්නද රාජපක්ෂ බවුල රකින්නද? මේ රටේ අද ඉන්න ඡන්ද දායකයින්ගේ මේ වන විට අපිට ලැබෙන සමීක්ෂණ සමාජ සමීක්ෂණ තොරතුරු වාර්තා අනුව ජනවාරි 8 වෙනිදා මේ රටේ ඡන්ද දායකයින්ගේ රට රකින්න හංසය ඉදිරියේ කතරේ ගහනවා 165කට වැඩි පිරිසක්. මේ රට මහා දූෂිත පාලනයක් ඇති කරලා ආඥාදායකත්වයක් ඇති කරලා එක පවුලකට සැප සම්පත් විඳින්න ජනතාවගේ සම්පත් දේපල ධනය එක පවුලකට විතරක් පරිහරණය කරනවා. ඒක දකින්න කැමති අය අපිට ප්‍රශ්නයක් නැහැ බුලත් කොලේට දහගත්තා කර. නමුත් ජනමතයේ ඉන්න හංසයක් එක්ක ජනමතයේ ඉන්න පොදු අපේක්ෂකයක් එක්ක ජනමතයේ තිබෙන පොදු වැඩපිළිවෙලක් එක්ක අපි තමුන්නාසලට ඊයේ ප්‍රකාශයට පත් කෙරුවා. අපි බලයට පත් වෙලා දින 100ක් ඇතුළත කරන කටයුතු මේ දේවල් කියලා හිතනවා. ඒත් එක්කම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කෙරුවා. අපි ආණ්ඩුවක් විදිහට
එතනින් එහාට යන්නේ කොහොමද වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව විධායක ජනාධිපතිවරයා සතුව තිබෙන අසීමිත බලතල පාර්ලිමේන්තුවට පවරලා ඇමති මණ්ඩලයට පවරලා මේ රටේ ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා දුගී බවින්තර සමාජයක් අපක්ෂපාති රාජ්‍ය සේවයක් තරුණ පරපුරට තමන්ගේ කියලා ආණ්ඩුවක් මේ රටේ වැඩ කරන පන්තියක තමන්ගේ කියලා ආණ්ඩුවක් මේ රටේ ගුරු පරපුරට තමන්ගේ කියලා ආණ්ඩුවක් මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට තමන්ගේ කියලා ආණ්ඩුවක් ජනවාරි 8 වෙනිදා හදනවා හදනවා හදනවාමයි කියන එක සම්මාසකරණ කාරණේ කියන්නේ කියලා ඒ නිසා දෙමාපියන් දරුවන් මිත්‍රවරුනි මම මේකට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මනතාව රැස්වීම ගණනාවක් තිබෙනවා ජනවාරි 8 අමුණාසලා අපේ ජයග්‍රහණයේ ස්ථිරයි නමුත් මම අවසාන වශයෙන් මෙහෙම දෙයක් කියන්න ඕනේ මේ දේ ඉතාමත් හොඳට අහගන්න මේ දේ ඉතාමත් හොඳට අහගන්න දැන් මහින්ද රාජපක්ෂ මහත්මයලා දන්නවා ඒගොල්ල පරදිනවා කියලා ඉතින් ඒ පරදින බව දැනගෙන ඒගොල්ල දැන් ඒගොල්ල රජයේ පැත්තෙන් නොයෙකුත් බොරු ප්‍රචාරය වුණා මේ බොරු ප්‍රචාර මොනවද එක පැත්තෙන් ඒගොල්ල කියනවා ඒගොල්ල කොහොම හරි දිනනවා ඒගොල්ල මොනව හරි කරලා දිනනවා ඊළඟට කියනවා ඒගොල්ල දැන් ඡන්ද පෙට්ටි අවුතෙන් මෙච්චර හදනවා ඡන්ද පෙට්ටි වලට මාරු කරනවා පොර ඡන්ද ගෙනහන දානවා කියලා හිතන් කියනවා ඊළඟට කියනවා ඔන්න අරගෙන අලුත් මැෂින් එකක් ගෙනාවා මෙහෙන් එකක් ගෙනාවා අලුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරනවා පොර ඡන්ද දානවා කියලා මේවා අමූලික බොරු මේවට අහු වෙන්න එපා මේ ප්‍රචාර ආණ්ඩුව පැත්තෙන් ගෙනියන්නේ විශේෂයෙන්ම ජනතාවගේ මේ ජයග්‍රාහී මානසිකත්වය මොට කිරීම සඳහා තමුන්නාන්සේලාගේ ජයග්‍රාහී දේශපාලන සටන දුර්වල කිරීම සඳහා ඒක නිසා ඒවට අහු වෙන්න එපා තමුන්නාන්සේලා ඡන්ද පොලට ගිහිල්ලා හංසය ලකුණට ඡන්ද පාවිච්චි කරන්න ඉතිරි හරිය අපි බලා ගන්නවා ඉතිරි හරිය අපි බලා ගන්නවා කොහොම හරි දිනන්න දෙන්නෙත් නැහැ මොනව හරි කරලා දිනන්න දෙන්නෙත් නැහැ හොර ඡන්ද දාන්න දෙන්නෙත් නැහැ ඡන්ද පෙට්ටි මාරු කරන්න දෙන්නෙත් නැහැ ජනතා ආණ්ඩුවක් හදන්න තමුන්නාන්සේලාගේ ඡන්ද පාවිච්චි කරන්න ඉතිරි හරිය අපි බලා ගන්නවා මේ වේක ඉතාම ගෞරවනීය තමුන්නාන්සේලා කරනවා කියනවා ඒ නිසා මේක වඩාම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රණදීප් වික්‍රමසිංහ මහත්මයාතුමනි එක්සත් ජාතික පක්ෂය විශාල පරිත්‍යාගයක් කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා තමන්ගේ පොදු අපේක්ෂිතා විදියට තෝරා ගැනීම ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සහ ඒ සියලු දෙනාටම ඒ වගේම මේ සම්දානයේ එක් වී සිටින සියලු දේශපාලන පක්ෂ නායකයන් ඒ සංවිධාන කණ්ඩායම් ඒ වගේම ඊට සහයෝගය දක්වන තමුන්නාන්සේලා සෑම කෙනෙකුට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා විශේෂයෙන්ම මුණ්ඩසාල ආසනයේ අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන හිටපු විනිසුරු වරාලය මහත්තුමා මේ දක්වන සහයෝගයේ කැපවීම මම ඉතාමත් ආදරය කරනවා එතුමා ඉතාමත් දක්ෂ සංවිධායකවරයෙක් එතුමා උපතේ බුද්ධිමතේ විදියට මේ ජනතාවට දෙන නායකත්වයේ අපි දන්නවා ඉතාම පිරිසිදු නිර්මල වැඩ පිළිවෙලකට එතුමා කැප වෙලා සිටින්නේ ඒ නිසා එතුමා සමග කටයුතු කරන රාජ්‍ය සභාවේ විපක්ෂ නායකතුමාලා මන්ත්‍රීතුමාලා ඇතුළු මේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිකුත් සියලු දේශපාලන පක්ෂවල දේශපාලන මත දරන්නා වූ සහ නොදරන්නා වූ ඒ සෑම කෙනෙක්ම මේ පුරුල් ජාතික දේශපාලන අරගලය සඳහා සෑම කෙනෙක්ම කරන කැපවීම අදිෂ්ඨානශීලී භාවය මම අගය කරමින් තමුන්නාන්සේලා අපි ස්ථීර වශයෙන් මහදන අලුත් ආණ්ඩුව තුළ මේ රටේ අවශ්‍ය සමාජ ප්‍රගතිය සමාජ විප්ලවය පරිවර්තනය කරන යහපත් දේශයක් හදන්න සියලු දෙනාම එකතු කියලා තමුන්නාන්සේලාගේ සම්බන්ධන ඔබ ස්ථීර ජනතාව පෙරවන් සරණයි ස්තුතියි